විදසල චන්දය හොයන්න උදවියගේ කතාව ගොඩක්තුරට දේශපාල වේදිකාවේ චන්දයක් ඉනලා බොහෝ අය උත්සාහ කරනවා කතා බහ කරන්නට. ජනතාවට සැබවින්ම කන්නත් නැති මොහොතක ඡන්දය තමයි සමහරුන්ට අවශ්‍ය වන්නේ. අපි ඒක වැරද්දක් දකින්න නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නියමය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා අනුකුමාර විසානාග මහත්තයා කියනවා ඡන්දකල් දාන සෝදුව නැවැත්විය යුතුයි. මවබිමට වර්තා කරන අනුරාධා හේරත් සහ සඳුනි ගමාරච්චි. ලබන වසරේ මාර්තු 20ට පෙර පළාත් පාලන ඡන්ද විමසීම අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව තමයි අනුරකුමාර දිසානායක මහත්තයා කියන්නේ. එතුමා ටිකක් සරටම කියනවා මේ ඡන්දය පවත්වීම අනිවාර්යම වෙන්නට ඕන කියලා. හොරු කල්ලියක් විසින් අල්ලපු ආකාරයට රටක් පවත්වාගෙන යා නොහැකි බවයි ඔහු කියන්නේ. මේ රට අල්ලපු හොර කණ්ඩායමක් වගේ මෙහෙම රට කරන්න බැහැ. අනිවාර්යම පළාත් පාලන ඡන්දය මාර්තු 20ට පෙර පැවැත්වන්නට ඕන. ඡන්දයේ කල් දාන සූදුව වහාම නතර කරන්න ඕන කියලා තමයි අනුකුමාර දිසානායක කියන්නේ. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් පාලිත රංගි බණ්ඩාර මහත්තයා මොකද්ද කියන්නේ? මෙන්න එතුමාගේ අදහස. රටේ ජනතාවට අමහිරිම වචනය මොකක්ද? පොහොට්ටුවයි. මෙහෙම කියන්නේ පාලිත රංගි බණ්ඩාර. අපි තෝරා ගන්න අමිත් මදුරංග වාර්තා කරන මේ පුවත. දෙතුන් දෙනෙකු එකතු වී ජනපති මහින්ද රාජපක්ෂ නැගිටුවීමට දරන උත්සාහය එජාපයට ගැටලුවක් නොවන බවත් ඔන්න ඊළඟට ඒ කතාවට එනවා. ඒත් එක්කම මේ වන විට රටේ ජනතාව පොහොට්ටුව යන වචනය පවා ඇසීමට අකමැති බවත් එජාපේ මහලේකම්වරය කියනවා. පොහොට්ටුව රටට කළ කෙලිය ජනතාව දන්නා බව කී හෙතෙම රට වත්මන් අගහදයට ඇද දැමුවේ පොහොට්ටුව මිස අලියා නොවන බවත් අවධාරණය කරලා තිබෙනවා. කලකෙදි රහලු, කලකෙදි වහලු. අපිට මතක් වන්නේ මේ වගේ කතාවක්. මේ අතර පොහොට්ටුව අය මොකද කියන්නේ? මෙන්න කතාව කියනවා. පොහොට්ටුව ජනපතිවරණයකට සූදානම් කවුද කියන්නේ? රෝහිත අබේගුණවර්ධන. අපි තෝරා ගන්නවා මාඔබෙන් මේ වර්තාව. දැන් එයාලා කියන්නේ මිනිස්සුන්ට අක්කම උඩින් කියනවා රටේ ජනතාවට අමහිරිම වචනේ පොහොට්ටුව. හැබැයි පොහොට්ටුව අය කියනවා පොහොට්ටුව ජනාධිපතිවරණයකට සූදානම්. මෙහෙම කියන්නේ රෝහිත අබේගුණවර්ධන මහත්මා. ඉතින් එතුමා කියන්නේ ඕනෑම වෙලාවක මැතිවරණයකට අපි සූදානම් කියලා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා ඉස්සරහට.